මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා. ඔබට අසහනය ගෙන දුන්නේ ඔබේම අපිරිසිදු සිතයි. ඔබ කුඩා කල පටන් රැස්කරගත් සමාජීය දත්ත ඔස්සේ මේ ලෝකයේ කෙරේ ඇතිකරගත් බැඳීම ආශාව ඔබට අපිරිසිදු සිතක් නිර්මාණය වන්නට හේතු සාධක විය. ඔබ විමුක්තිය උදා කරගත යුත්තේ ඔබේම ඒ අපිරිසිදු සිත දමනය කිරීමෙනි. සාම්ප්‍රදායික සීමා මායම් වලට සිර නොවී සිනාසින ලදරුවෙකුසේ සිනහවන්නට ඔබ කමටහන් ගත යුතු වන්නේ මහා උගතුන්ගෙන් නොව අලුත උපන් බිලින්දෙකුගෙන් බව උන්වහන්සේ පහදා දුන්නෝය. අදත් අපි බලාපොරොත්තු වන්නේ සාකච්ඡා කරන්න මේ හැමෝගෙම ජීවිතයට එළියක් ආලෝකයක් ඇති කරවන මාර්ගය. අන්ධකාරය පළවා හරින මාවත, ආලෝකය උදා කරවන මාර්ගය. මේ මනුස්ස වර්ගයාගේ සිත උපදිනකොටම තියෙන්නේ පිරිසිදුවට. මේ උපදිනකොට පිරිසිදුවට තිබිච්ච සිත මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකේ කාලයක් තියෙනකොට මේ ලෝකෙත් එක්ක එකතු වෙන්න අරගල කරද්දී, සටන් කරද්දී මේ සිත ටික ටික අපිරිසිදු වෙන්න පටන් ගත්තා. දැන් මේ හැම කෙනෙකුටම අපිරිසිදු සිතක අයිතිකාරයෝ බවට පත් වෙලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ අපිරිසිදු වෙච්ච සිත පිරිසිදු කරගන්න ඕන. මම ප්‍රශ්නයක් අහන්නේ, මොකටද මේ මිනිස්සු සිත අපිරිසිදු වුණාම ඒක පිරිසිදු කරන්නේ? සිත අපිරිසිදු වුණාම ඒ අපිරිසිදු සිත මිනිස්සුන්ට විඩාවක් ඇති කරවනවා, අසහනයක් ඇති කරවන, දැවිල්ලක් ඇති කරවන. මේ හැමෝම ජීවිතය තුළ විඩාව, අසහනය, දැවිල්ල මේ සියල්ල පිළිබඳ හොඳට අත්විඳලා තියෙන්නේ. ඒ අසහනය ඇති වුණාම කල්පනා කරනවා, මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? සහනයට පත් වෙන්න විදියක් නැද්ද? එතකොට අපිට මතක් වෙනවා, අපි කුඩා කාලේ කිසිම අසහනයක් තිබුණ නැහැනේ, විශාල සහනයකින් හිටියා. නමුත් දැන් සිත තුළ අසහනය පවතිනවා. එතකොට මේ අසහනය සිතේ තිබිච්ච එකක්ද නැත්නම් අපි හදාගත් එකක්ද? එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා, මේ සියල්ල අපි හදාගත්තුවා. මේ සියල්ල හදාගත්තුවා. ස්වභාවයෙන් සිත පිරිසිදුයි. ස්වභාවයෙන් සිත ප්‍රභාස්වරයි. කුඩා ලදරුවෙකුගේ සිත ප්‍රභාස්වරයි. කුඩා ලදරුවෙකුගේ සිත පිරිසිදුයි. ඒ ලදරුවා මේ භෞතික ලෝකෙට එකතු වෙන්න එකතු වෙන්න තමයි ලදරුවාගේ සිත අපිරිසිදු වෙන්නේ. ලදරුවෙක් මනුස්ස ලෝකෙට ඉපදුනාම ඔහු ඇසින් රූප දකිනවා, කනින් ශබ්දත් අහනවා, නාසයෙන් ගඳ සුවඳ ගන්නවා, දිවෙන් රස ගන්නවා, ස්පර්ශය ගන්නවා, මේ සියල්ල ගන්නවා. හැබැයි ඔහුට මේ කිසිවක් ගැන අඳුන ගන්න බැරි කමක් තියෙනවා. මුලදී මේ කිසිවක් ඔහුට අඳුන ගන්න බැරි කමක් තියෙනවා. ඒ අඳුන ගන්න බැරිකම තියෙන එක හොඳද නැද්ද? ඒක හොඳයි. ඒක තියෙන හොඳේ තමයි කිසිම විඩාවක් තේරෙන්නේ නැති එක. මම එතකොට අහන ප්‍රශ්නයක්, ඒ පොඩි ළමයා මේ මනුස්ස ලෝකෙට ඉපදිලා, හැබැයි එයා තාම ඇහින් රූප දැක්කට මොකද්ද කියලා එයා දන්නේ නැහැ. කනින් ශබ්ද ඇහුවට මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. එයා මේ අරමුණු එයාට වදිනව ඇවිල්ලා, හැබැයි අරමුණු ගන්න බෑ. මම අහන්නේ එයාට පණ තියෙනවද කියලා. නෑ, එයාට පණ නෑ. ඊට පස්සේ යම් වෙලාවක දෙමව්පියෝ, නෑ දෑයෝ ඔක්කොම එකතු වෙලා එයාට මේ යම් දෙයක් අඳුන්වා දෙන්න වෑයම් කරනවා. අන්නේ වෙලාවේ තමයි එයා මේ සබදාහමත් එක්ක එකතු වෙන්නේ. ඒ වෙලාවේ තමයි සබදාහමත් එක්ක එකතු වෙන්නේ. එතකම් මෙයා මොකක් විතරද? පණ තියෙන මස් කෑල්ලා. පණ තියෙන, පණ නැති මස් කෑල්ලා. මෙතන පණ කියලා අදහස් කරන්නේ දැන් ඕගොල්ලෝ කියන පණ නෙමෙයි.
මං පණ කියලා අදහස් කරන්න මේ සබදාහමත් එක්ක එකතු වීම. මේ ලෝකෙන් අරමුණු ගන්න පුරුදු වෙලා. ලෝකේ තියෙන දේවල් ග්‍රහණය කරන්න ලෑස්ති වෙලා. දැන් අර පළවෙනි ග්‍රහණය කළා. සමහර යාට පළවෙනි ග්‍රහණය කරනකොට යාට පේන්නේ යාගේ අම්මා. එහෙම නැත්නම් තාත්තා, එහෙම නැත්නම් ආච්චි අම්මා, එහෙම නැත්නම් වෙන කවුරු හරි කෙනෙක් යාට පේනවා. එතකොට පළවෙනි චිත්‍රය එයාගේ සිතේ වදින්නේ කවුරු පිළිබඳවද? ඒ දැකපු කෙනා පිළිබඳව. ඊට පස්සේ එදා ඉඳලා යා මොකද්ද කරන්නේ? එයා ඉවරයක් නැතුව එයාට දැන් සසර පුරුද්දක් තියෙනවා. මොකද්ද සසර පුරුද්ද? එයා කලිනුත් කලින් භවෙත් මේ විදිහටම මේ සංසාරෙට අහු වුණා. ඊට කලින් භවෙත් මේ සංසාරෙට ওই විදිහටම අහු වුණා. ඒකට පුරුදු වුණා. දැන් ඔන්න ආයෙ පුරුදු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එදා ඉඳලා යා කරන්නේ මොකද්ද? එක එක අරමුණු එක එක සාපේක්ෂක හොයනවා. එක එක දේවල් වෙන් කරන්න වෑයම් කරනවා. මේ නෙළුම් මලක්, මේ පිච්ච මලක්, මේක සුදු නෙළුම් මලක්, මේක රතු නෙළුම් මලක්. අරමුණු අඳුන ගන්න වෑයම් කරනවා. අන්න එතනින් තමයි යාට වරදීන්නේ. දැන් මේ ඔක්කොටම එහෙනම් මොනෝ වෙච්ච අයද? වැරදිච්ච අය. මේගොල්ලන්ට වැරදිලා. දැන් මං කියන්නේ අපි ගියෝතින් මෙන්න මෙහෙම විදිහට කළොත්. දැන් අපි පෙන්නවා ඒ ළමයෙකුට, මං කිව්වා ළමයෙකුට පණ නෑ කියන ළමයෙක් ගැන පෙන්නවා. ඊට පස්සේ මං කිව්වා ආ ඊට පස්සේ තමයි යාට පණ එන්නේ කියලා. දැන් අපි ওই පණ නැති ළමයාගේ අවස්ථාවට ගියොත් මොකද්ද වෙන්නේ? ලේසිද නැද්ද? තර ලේසිද? කිසි දෙයක සාපේක්ෂකයක් තේරෙන්නේ නැහැ. හැබැයි මං ඔබෙන් අහන ප්‍රශ්නය, ඉපදිච්ච ගමන් ළමයෙකුට තිබිච්ච ඒ පණ නැති තත්වෙට පත් වෙන්න පුළුවන්ද? දැන් බෑ. දැන් මේ සාපේක්ෂක දීලා ඉවරයි ඔක්කොම. දැන් එහෙනම් මොකද කරන්නේ? දැන් අපිට කියනවා ඔබට පිරිසුදු වීමට අවශ්‍ය නම් ඔබ කුඩා ලදරුවෙක් මෙන් වන්න. එහෙම කවට පිරිසුදු වෙන්න බෑ නේ. පාර ලදරුවෙක් මෙන් වෙන්නකොහම අඬන්න පටන් ගනීවි, කිරි බොන්න පටන් ගනීවි. ඒක එහෙම ලදරුවෙක් වෙන්නේ නැහැ කවුරුවත්. මං කිව්වේ ඒක නෙමෙයි. මං කිව්වා ඊට වඩා ගැඹුරු දාර්ශනික කාරණයක්. ලදරුවෙක් නොවන කිසි කෙනෙකුට මං කියන දහම අවබෝධ කරන්න බෑ. දහම අවබෝධ කළ සියල්ලෝම ලදරුවන් මෙන් පෙනී සිටිනවා. අපි දැකලා තියෙනවා පොත්පත්වල, ඉතිහාස කතාවල දෙවියෝ කියලා පෙන්වන ඔක්කොටම මොකද්ද තියෙන්නේ? දෙකලනේ. කතරගම දෙවියන්ට මොන රූපයක් තියෙනවයි? කුමාර රූපෙන් වැඩ සිටිනවා. කුමාර රූපේ කියන්නේ මොකද්ද? අර පොඩි බඩගෙඩියකුත් එක්ක අර වේලා උදේකුත් අරගෙන පොඩි ළමෙක් පෙනී සිටින්නේ. ඊළඟට ක්‍රිෂ්ණට, ක්‍රිෂ්ණ දෙවියන්ට, විෂ්ණුට මොකද්ද මොන රූපයක්ද තියෙන්නේ? දැකලා නැහැ ක්‍රිෂ්ණ බබා කුමාර රූපෙන් වැඩ සිටිනවා. හැම සත්‍ය අවබෝධ කළ කෙනෙකුටම කුමාර රූපයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සිත මොනෝ කළාද? සිත පිරිසුදු කළා. සිත පිරිසුදු කළා. සිත පිරිසුදු කළාම තමයි ඒ කුමාර අවතාරයට ඇතුල් වෙන්නේ. එතකොට ස්වරූප කීයකින් පෙනී සිටිනවද? ස්වරූප කීපයකින් පෙනී සිටිනවා. දැන් ඔබටත් වෙන්නේ එහෙම අවශ්‍ය නම් මේ මාකින මාර්ගයේ යන්න. මේ මාර්ගයේ අනුගමනය කරන්න. කුඩා ලදරුවෙක් වෙන්න. කුඩා ලදරුවෙක් වෙන්න කිව්වහම මෝඩේකට මේ කතාව ඇහුනොත් ඒ මෝඩයා කියාවේ ඔන්න අපිට කිව්වා අඬන්න කිව්වා. අපිට කිව්වා නිර්වස්ත්‍රව ඉන්න කියලා. අපිට කිව්වා කිරි බොන්න කියලා. අපිට කිව්වා කිසිම දෙයක් නොතේරෙන කෙනෙක් වගේ ඉන්න කියලා. මං කිව්වේ ඒකනේ. මං ඊට වඩා ගැඹුරු කාරණයක් මේ කියන්න හදා. ඒ මා කියන කාරණේ ඥානවන්තව ප්‍රඥාවන් ගෝචරව දැක්කොත් ඒ දකින අය මා කියන උතුම් තත්වයට පත් වෙනවා. ඉපදිච්ච ගමන් ළමයෙකුගේ තත්වයට පත් වෙන්න බෑ දැන් අපිට. ඒකට හේතුව මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ ළමයා දවස් 5ක් 6ක් 7ක් සමහර වෙලාවට මාසයක් දෙකක් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වන්නේ මේ ලෝකයේත් එක්ක එකතු වෙන එකේ ළමයාගේ ඥාන මට්ටමට සාපේක්ෂව. එයා ගොඩක් ඥානෙ වැඩි කෙනෙක් නම් එයා ඉක්මනින් මේ ලෝකයේත් එක්ක එකතු වෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව මනුෂ්‍ය උප්පත්තිය කියලා මම දක්වන්නේ මේ භෞතික පරිසරයත් එක්ක එකතු වෙච්ච අවස්ථාව මිසක් හුස්ම ගන්න අවස්ථාවවත් අඬන අවස්ථාවවත් නෙවෙයි. ඒක වැරදි. මෙච්චර කාලයක් ජ්‍යොතිෂයේ විශ්වාස කළා ළමයෙක්ගේ උපන් අවස්ථාව කියලා මේ ඔක්කොටම කේන්ද්‍ර හදනකොට, ජන්ම පත්‍ර හදනකොට ඒගොල්ලෝ ගණන් බැලුවේ මොන අවස්ථාවේ? ඒගොල්ලෝ ගණන් බැලුවේ ළමයා ඉපදිලා ඉපදෙන අවස්ථාව ගණන් ගන්නයි ජ්‍යොතිෂයේ. ඒගොල්ලෝ බැලුවේ ළමයා ඉපදිලා මෙහෙම උස්සනකොට, උස්සල හොලවනකොට අඬන අවස්ථාව. මම කියන එක වැරදි. ඒක වැරදි. එහෙම ජ්‍යොතිෂයේ ගණන් හදුවෙන් පස්සේ ළමයාගේ හරියටම විස්තර කියන්න බෑ. හරියටම විස්තර කියන්න ඕන නම් එයා බාහිර පරිසරයේ අරමුණු ගන්න වෙලාව හොයා ගන්න ඕන. ඒක හොයා ගන්න සමර්ථ වෙච්ච කිසිම ශාස්ත්‍රඥයෙක්,
ඉරිෂිවරේ කිසිම කෙනෙක් නැහැ. ඒක හොයාගන්න පුළුවන් එයාට විතරයි. ඒත් සුපිරි ඥානවන්තයෙකුට විතරයි. ඔන්න ඔය අවස්ථාව පිළිබඳව අද අපි ටිකක් සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා මම හොඳට පැහැදිලි කරනවා මේ අයට කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් අපිට මේ පාරේ කොටසක් වැරදිලා ඉවරයිනේ. ඒ වැරදිච්ච කොටස තමයි සාපේක්ෂක අපි හදලා ඉවරයි ලෝකය තුල. සාපේක්ෂක හදලා ඉවරයි කියන්නේ මොකද්ද? අපිට මොකක් හරි එකක් පෙන්නුවොත් දැන් අපි මෙතනින් මේ මල් වට්ටියේ මලක් අරගෙන පෙන්නුවොත් අපිට එක සැරේටම මේක අඳුන ගන්න බැරිද? පුළුවන්ද? මේක අඳුන ගන්න පුළුවන්. මං අහන්නේ එතකොට අහලා බලන තමන්ගේ හිතෙන් කොහොමද ඒක අඳුනගත්තේ? එතකොට හිත කියනවා ඔබ ඊට කලින් මේ වගේ මල් දැකලා තියෙනවා අඳුනගත්තා. හරි. ඒ මේ මල අඳුන ගන්නකොට ඔබ කරන්නේ මේ මල අඳුන ගැනීම විතරක් නෙමෙයි. ඔබට තේරෙනවා මෙහි సౌందర్యාත්මක බවත්. මං කෙනෙක් තේරෙනවද? මෙහි సౌందర్యාත්මක බව තේරෙනවා. දැන් මේ මල පේනකොටම ඉස්සෙල්ලා කරන්නේ මල අඳුන ගන්න එක. ඊට පස්සේ කරන්නේ මේකේ సౌందర్య බලන එක. හැබැයි දැන් දෙකම කෙරෙන්නේ මොන වෙලාවටද? එක වෙලාවට. නමුත් දෙවෙලාවකට ඒ දෙක වෙන්නේ. ඉස්සෙල්ලාම මේක නෙළුම් මලක් කියලා අඳුන ගන්නවා. ඊට පස්සේ මේක ලස්සනද නැද්ද කියලා බලලා නිගමනය කරනවා. ඒ කලින් ඒවට සාපේක්ෂව. ඒක තමයි අපි ඉන්න තැන. හැබැයි අපි ඉපදිච්ච වෙලාවේ අපිට මේ මල පෙන්නුවට අපිට මේ මල ගැන කිසි අදහසක් නැහැ. අපි සාපේක්ෂ කරගෙන නැති නිසා. අන්න ඒක තමයි මිනිස්සෙගේ මූලික පිරිසුදු බව. හැබැයි ඒක නිවන් දකින කෙනෙකුට අවශ්‍යද නැද්ද? ඒක අවශ්‍ය නැහැ. වරද ගන්න එපා. ඒක අවශ්‍ය නැහැ. මොකද නිවන් දකින කෙනෙක් ජීවත් වෙ යුත්තේ සාපේක්ෂ ලෝකයේ තුල. සාපේක්ෂක නැති ලෝකේ ජීවත් වුණාට එයාට මේ පණිවිඩය අහන්න බෑනේ. ඇහුවට තේරෙන්නේ නැහැනේ. නිවන් මඟ වඩන කෙනෙක් ළඟ තියෙන්න ඕන කරුණු අටක් දේශනාවේ සඳහන් වෙනවා. අංගුත්තර නිකාය අටක නිපාතේ අක්කණ සූත්‍රයේ. මේ මාර්ගයේ වඩන අය මේ මං කරන දේශනාවට සවන් දෙන අය ළඟ කරුණු අටක් තියෙන්න ඕන. ඒ අට නැත්තම් ඒගොල්ලන්ට මං කරන දේශනාව තේරෙන්නේ නැහැ. ඒ අටෙන් ඒගොල්ලෝ සම්පූර්ණ වෙන්න ඕන. ඒගොල්ලෝ සියල්ලෝම මිනිස්සුයෝ වෙන්න ඕන. මේ බුදුරු ගුණ දේශනාවක් මේක ඉතිහාසයේ ඉඳන් මේ ටික තියෙනව. නැත්තම් ඒගොල්ලන්ට මම මාර්ගය තේරුම් ගන්න බෑ. මිනිස්සුයෝ වෙන්න ඕන. ඒගොල්ලන්ගේ කිසිම අඩුපාඩුවක් තියෙන්න බෑ. දැන් සමහර වෙන්නේ මිනිස්සුන්ට ඇස් පේන්නේ නැහැ. අන්ධ වෙලා ජාත්‍ය අන්ධයි. ජාත්‍ය අන්ධයි කියන්නේ මොකද්ද? ජාත්‍ය අන්ධය කියන්නේ උප්පත්තියේම ඇස් පේන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කිසිම මිනිස්සෙකුට මං කියන දේශනාව තේරෙන්නේ නැහැ. තේරෙවි ඇහෙවි. ඔව් කියලා කියාවි. හැබැයි මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න භාග්‍යවන්තයෙක් විය යුතුය. භාග්‍යවන්තයෙකුට විතරයි මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න සබදාහම අවසර දෙන්නේ. කිසිම භාග්‍යවන්ත නොවන කෙනෙකුට සබදාහම අවසර දෙන්නේ නැහැ මේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න. ඔහු මිනිස්සෙක් විය යුතුය. ඒ වගේම ඔහුගේ ඇස් හොඳට පේන්න ඕන, කන් හොඳට ඇහෙන්න ඕන, ඉන්ද්‍රියයන්වල කිසිම අඩුවක් තියෙන්න බෑ. ඉන්ද්‍රියයන්වල කිසිම අඩුවක් තියෙන්න බෑ. දැන් ඔය මේ අපි අහලා තියෙනවා කෙනෙකුගේ ඉන්ද්‍රියයන්වල අඩුවක් තියනං ඒ ඉන්ද්‍රියයන්වල අඩුවක් තියෙන කෙනාට මේ දේශනාව ඇහුවට අවබෝධ කරන්න බෑ. ඉන්ද්‍රියයන්ගේ කිසිම අඩුවක් තියෙන්න බෑ. ඊළඟ එක තමයි යා මන්දබුද්ධිකයෙක් වෙන්න බෑ. අපි කියන්නේ කෙලතොල්ලෙක් කියලා. කෙලතොල්ලෙක් කියලා කියන්නේ එමිනට පුළුවන් කමක් නැහැ කටේ කෙලවත් තියාගෙන ඉන කෙල බේරි බේරි මේ අය දැකලා තිය වගේ මිනිස්සු. අන්න ඒ වගේ කෙනෙක් මේ දේශනාව ඇහුවට වැඩක් නැහැ. ඒ වගේම යා പ്രേත ලෝකෙ ඉපදිච්ච කෙනෙක් වෙන්න බෑ. പ്രേත ලෝකෙ ඉන්න പ്രേතයෙකුට මේ දේශනාව ඇහුවා කියලා එයාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ වගේම යා අපාය සත්වෙක් වෙන්න බෑ. අවීචි මහා නරකාදී වගේ අපායගාමී තත්ත්වයට වැටිච්ච සත්වෙක් මේ දේශනාව ඇහුවට එයාට මේක තේරෙන්නේ නැහැ. ඒ වගේම යා දීර්ඝායුෂ්ක තියෙන බ්‍රහ්මලෝකවල ඉපදිලා ඉන්න දීර්ඝායුෂ තියෙන අසඤ්ඤ තලවල ඉන්න බ්‍රහ්මෙක් වෙන්නත් බෑ. එයාට ඒ තේරෙන්නේ නැහැ. මේ කිසිවකට අහු වෙන්නේ නැතුව ඉන්න ඕන. ඒ මොනව තිබුණත් වැඩක් නැහැ. එයා බුද්ධෝත්පාදයක පහළ වෙන්න ඕන. මොකද්ද බුද්ධෝත්පාදකය? බුද්ධෝත්පාද කියන්නේ ධර්මයේ තියෙනම් බුද්ධෝත්පාද එච්චර. අනික මේ බුද්ධෝත්පාදය කියන එක මේ තම තමන්ගේ හිතවල තියෙන එකක් මිසක් ඒක මේ එළිය බිල්ඩින් වලවත් එළිය හදන ලොකු ලොකු පිළිමවලවත් බුද්ධෝත්පාද පහළ වෙන්නේ. බුද්ධෝත්පාද තියෙන්නේ සිත්වල.
ගෞතම බුදුහාමුදුරු ජීවමාන ඉන්න කාලේ දේවදත්තට අබුද්ධෝත්පාද කාලයක්. හැබැයි දෙන්නම හිටිය එක පන්සලේ. දේවදත්තට අබුද්ධෝත්පාද, සාරිපුත්‍රට බුද්ධෝත්පාද. මං අහන්නේ මේ එකම පන්සලේ එකම ආරාමයේ එක්කෙනෙකුට බුද්ධෝත්පාද වෙන්න අනිත් එක්කෙනාට අබුද්ධෝත්පාද වෙන්න කාරණේ මොකද්ද කියලා. ඈ එකම ප්‍රශ්නේ ඒ පුද්ගලගේ හිතේ ප්‍රශ්නයක්. බුද්ධෝත්පාද වෙලා තියෙනවා. බුද්ධෝත්පාද වෙලා තිබ්බත් වැඩක් නැහැ. එයා බුද්ධෝත්පාද තියෙන තැන උපදින්න ඕන. එතන ඉපදුනහම මේ ආශ්‍රයයට ආවහමනේ එතකොට ඒව කල්පනා කරලා සාකච්ඡා කරලා විමසලා මේ මාර්ගයන් අවස්ථාව හැදෙන්නේ. ඔන්න ඔය සියලු කාරණා තියෙන්න ඕන. ඔය සියලු කාරණා තිබුණොත් එයා සුදුසුකම් ලබනවා මා කියන මාර්ගය ශ්‍රෝණය කරන්න. නැති කිසි කෙනෙකුට ඒකට වරම් දීලා නැහැ සුබදහම. සුබදහමෙන් වරම් අරගෙන ඉන්න ඕන. නැත්තම් මේ මාර්ගය අහන්න ඔබට අවසර නැහැ. සුබදහමෙන් වරම් ගත්ත මිනිසෙක් වෙන්න ඕන. සුබදහමෙන් වරම් ගත්ත මිනිසයාගේ ස්වභාවය ඔහු සියල්ලෙන් ਸਰව සම්පූර්ණයි. ඔක කිසිම අඩුවක් නැහැ. කිසිම දුර්වලතාවයක් නැහැ. ඉන්ද්‍රියයන් සියල්ල හොඳට වැඩ කරනවා. ඉස්සෙල්ලම මේ දේශනාව අහන්න කලින් සුබදහමෙන් වරම් ගන්න. මොකටද වරම් ගන්න ඕන? මේ වචනේ ශ්‍රවණය කරන්න. හැබැයි සුබදහම වරම් දෙනකොට හරිම මධ්‍යස්ථයි. නීතිගරුකයි. එයා බලනවා මෙයාගේ සංසාර පුණ්‍ය ශක්තිය. මෙයා කොච්චර පිං කළා තියෙනවද? මෙයා කොච්චර පාරමී පුරලා තියෙනවද? මෙයාට කොච්චර ඥානයක් තියෙනවද? ප්‍රඥාවක් තියෙනවද? මෙයාට කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද? ඒ ටික බලලා සුබදහම කියනවා. ප්‍රශ්නයක් නැහැ. ඔබ සුදුසුකම් සපුරලා තියෙන්නේ. ඔබට උන්වහන්සේගේ වචන ඇහුවට වරදක් නැහැ කියලා සුබදහම අවසර දෙනවා. ඒ අවසර නොදෙන කිසිම කෙනෙකුට අහන්න බෑ. ඇහුවට වැඩක් නැහැ. අහනවා තේරෙන්නේ නැහැ. ඒක මේ දැනෙන්නේ. දැන් මේ හැමෝම මේ දේශනාව දාස් ගානක පිරිසක් අහනවා. හැබැයි දාස් ගානක් නිවන් දකින්නේ නැහනේ. නිවන් දකින්නේ අතලොස්සක පිරිසක්. ලෝකේ සදාතනික ධර්මයක් එක අංගුත්තර නිකායේ පටවි සූත්‍රය එකක නිපාතේ ගෞතම බුදුන් වහන්සේ නියපිටට පස් අරගෙන කරන දේශනාව. මහණෙනි මේ මහපොළොවේ පස් කොච්චර තියෙනවද? මගේ නියපිට පස් කොච්චරද තියෙන්නේ? මහණෙනි වගේ තමයි මේ ලෝකයේ සුගතියට මැරිලා ඉවර වෙලා සුගති ගිහිල්ලා උපදින සත්වයෝ මේ නියපිට පස් අරන්. මරණයෙන් පස්සේ අපාගත වෙන සත්වයෝ මේ මහපොළොවේ පස් අරන්. දැන් මං අහන්නේ මොන ගොඩටද යන්න කැමති කියලා. නකසිකා සූත්‍රය නියපිටට පස් අරගෙන කරපු උපමාව. මං අහන්නේ ඔබ ওই ගොඩවල් දෙකෙන් මොන ගොඩටද යන්න කැමති? අපි හැමෝම කියනවා අපි කැමති අර නියපිට පස් තරම් ප්‍රමාණය සුළුතරයට එකතු වෙන්න. ඒ වුණාට ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර අවසර ගත්ත පාරමී පුරපු කුසල් කරපු ඇත්තන්ට තියෙන වරප්‍රසාදයක් පමණයි ඒක. ඒක වරප්‍රසාදයක්. ධර්මය කියන්නේ සංසාරේ කාලයක් තිස්සේ සියල්ල අතහැරලා ජීවිතේ එකම එක දෙයක් සොයාගෙන ගියපු මුනිවරුන්ට සබාදහම විසින් දෙන වරප්‍රසාදයක්. ඒකට අපි කියනවා වරප්‍රසාදයක් ඒක. ඒ වරප්‍රසාද ලැබුවහම තමයි එයා භාග්‍යවන්තයෙක් වෙන්නේ. භාග්‍යවන්තයෙක් වෙන්න අවශ්‍ය නම් වරප්‍රසාදය ගන්න ඕන. වරප්‍රසාදය ගන්න නම් කුසල් කඩලා තියෙන්න ඕන. පින් කරලා තියෙන්න ඕන. නැතුව වරප්‍රසාද දෙන්නේ නැහැ සුබදහම. මා ඔබට කියන්නේ සුබදහමේ වරප්‍රසාදයට සුදුසුකම් ලබන්නේයි කියා. ඒ සඳහා කළ යුතු එකම එක මාර්ගය, ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව, ඒ සඳහා කළ යුතු දේවල් එකින් එක මා ඔබට විස්තර කරනවා. ඒ විස්තර කළාම සිහිනුවණින් මා කියන දේ අහන්න. විමසිල්ලෙන් මා කියන දේට සවන් දෙන්න. සාන්දීලා එවක් කරලා බලන්න ටික ටික. කරනකොට තේරේවි උන්වහන්සේ කියපු දේශනාව සත්‍ය බව. තේරිච්ච ගමන් සත්‍ය බව, නිවැරදි බව මා කෙරෙහි විශ්වාස කරන්න. විශ්වාස කරන්න. ඉන්පසුව මා පෙන්වා වදාළ මාර්ගයේ ගමන් කරන්න. එච්චරයි. ඔබට අවබෝධ වේවි මා කියු දෙය. ඒකයි එකම
ගැලවීමට විමුක්තියට තියෙන එකම මාර්ගය. එතනින් එහා මාර්ගයක් ලෝකේ නැහැ. එතනින් එහා නිවනකුත් නැහැ. එතනින් එහා ගැලවීමකුත් නැහැ. එතනින් එහා ශාන්තියකුත් නැහැ. හැබැයි මෝඩ මිනිස්සු හැමදාම කරන්නේ මහා බර වචන අල්ල ගන්නවා. පොත්පත් කියෝලා, අටුවා ටීකා ටිප්පණී කියෝලා, ඒ පොත්පත් වල තියෙන මහා බර වචන අල්ල ගන්නවා. ඒ මිනිස්සු නිවන කියලා හැමදාම හෙව්වේ ඒ බර වචන ඇතුලේ තවත් සරල වචන හොයනවා. බර වචන ඇතුලේ තවත් සරල වචන හොයනවා. ඒගොල්ලෝ දෙන වචන හොයපු එක විතරයි. මම ඔබට කියනවා මේ සියල්ල අතහරින්නේ නැහැ කියලා. මේ පොත් දැන් වහන්න ඔක්කොම. වහලා පැත්තකින් තියන්න. ඊට පස්සේ අල්මාරි වලට දාලා පොත් ඉබ්බ දාන්න. ඊට පස්සේ නිදහසේ hina වෙන්න. ඊට පස්සේ තේ එකක් බොන්න. එච්චරයි. ඔබ නිවන් දැකලා. දැන් කෙනෙක් අහන්න පුළුවන් මහ පුදුම කතාවක් නේ මේ මුන්නාංශ කියන්නේ. පොත් අල්මාරි වලට දාන්නලු, ඉබ්බ දාන්නලු, ඊට පස්සේ හොඳට hina වෙන්නලු, ඊට පස්සේ ගිහිල්ලා තේ එකක් බොන්නලු. ඉතින් හරි, ඊට වඩා මේ මාර්ගයේ කියන්න එකක් නැහැ. අර පොත් ටික තියනකන් අර මිනිහා කවදාකවත් නිදහසේ හිතන්නේ නැහැ. අර පොත් ටික තියනකන් ඒ මිනිහට hina වෙන්නත් බෑ. ඇයි? hina එළියට පනිනකොට පාඩම් කරපු වචන හතර පහකුත් එළියට විසිරෙනවා. ඒ නිසා තමයි හුඟක් ඉගෙන ගත්ත අය බුම්මගෙන ඉන්නේ. පිට්ටු ගිලලා වගේ. දැකලා තිනේ ඉස්කෝලවල ඉන්න ගුරුවරු, විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරු හුඟක් අය පිට්ටු කාලා ඉන්නේ උදේට. මං හිතන්නේ තුන් වේලම කන්නේ පිට්ටු කියලා. පොඩ්ඩක් hina වෙන්න බය අය හොඳට කට ඇරලා. මොකද hina වුණොත් අර පොත්වල තියෙනව එළියට ඩෝං ගාලා වැටිලා අරව නැති වෙලා පිපිරිලා යනවා. මාවට කියන්නේ සීළු පොත් වහලා ඒ අල්මාරි වලට දාලා ඉබ්බෝ දාලා පොත් නැතුව නිදහස hina වෙන්න කියලා. කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව. එච්චරයි. ඒක තමයි මාර්ගය. එතනම තියෙනව ගැලවීම, එතනම තියෙනව විමුක්තිය. එතනම තියෙනව සදාතනික සහනය. අර අසහනෙන් ජීවත් වෙච්ච මිනිස්සුන්ට සහනයටපත් වුණා. සදාතනික ශාන්තියකටපත් වුණා. ගැලවීමකටපත් වුණා. ඒ ගැලවීමටපත් වෙන්න. ඔච්චරයි නිවන. අපි මෙච්චර කල් කළේ මොකද? මහා බර වචන අල්ලගත්තා. ඒ බර වචන අල්ලගෙන ඒ බර වචනවලට තේරුම් අපි ලිව්වා, හැදුවා, කියෙව්වා, තෙව්වා. මේ ලෝකයේ බුද්ධ ආගම ගැන තේරවාදී ත්‍රිපිටකයේ පිළිබඳ තියෙන බර වචන කතා කරන්න කවුරු හරි ආවොත් තේරවාදී ත්‍රිපිටකයේ තියෙන බර වචන මා සමග කතා කිරීමට සමර්ථ වූ කිසිවෙක් නැත. මං ඒ ත්‍රිපිටකයේ තියෙන සියලු බර වචන ඉගෙන ගත්තා. ලොකු ලොකු වචන ඉගෙන ගත්තා. වැඩියෙන්ම බර වචන තියෙන අභිධර්ම පිටකයේ යම් තාක් බර වචන නැත්තං ඒ සියල්ලම ඉගෙන ගත්තා. ඒව ඉගෙනගෙන මම ගවේෂණය කළ බැලුවා මම හොයන ගැලවීම, මම හොයන සදාතනික සහනය, මම හොයන විමුක්තිය මේ වචනස්සි තියෙනවද කියලා. මට ඒ කිසි වචනකේ විමුක්තිය හම්බුන්නේ නැහැ. මං සියලු පොත් වැහුවා. අල්මාරි වලට දැම්මා. දාලා ආය අරින්න බැරි වෙ නිබ්බොත් දැම්මා. දාලේ විල නිදහසේ hina වෙන්න පටන් ගත්තා. එතකොට අර බර වචන වල තේරුම මට ප්‍රත්‍යක්ෂ වුණා. ඒකයි මාව ඔබට කියන මාර්ගය. මේ පාර හරි ලේසි පාරක්. හරි නිදහස් පාරක්. කිසි කෙනෙකුට කිසි දෙයකට බැඳෙන්නේ නැතුව හොඳට නිදහස ජීවත් වෙන්න පුළුවන්. මං හිතන්නේ මිනිහෙකුට ධර්මයක් ඕන වෙන්නේ නිදහස නැති තාක් පමණයි. ඒ මිනිස්සේ සදාතනික නිදහසටපත් වුණාම ඒ නිදහස තමයි ධර්මය. එයා ගැලවිලි ඉවරයි. එයා විමුක්තියටපත් වෙලි ඉවරයි. මිනිස්සු විමුක්තියටපත් වෙන්නේ නැත්තේ මිනිස්සු එක එක සීමා කොටු කරගෙන ඉන්න ජීවිතය තුළ. මිනිස්සු කැමති නැහැ ළමයෙක් වෙන්න, කුඩා දරුවෙක් වෙන්න. කුඩා දරුවෙක් වෙන්න කවුරු හරි කෙනෙක් කැමති නම් ඒ සියල්ලන්ටම මා කියන මාර්ගය වැටහෙනවා. ඒ නිසා මතක තියාගන්න, ළමයෙක් වෙන්න වෑයම් කරන්න, සිත ළමයෙක් කරගන්න. ළමයෙක් වෙන්න කියන්නේ සිත ළමයෙක් වගේ තියෙන්න ඕන. සිත ළමයෙක් වගේ තියෙන්න ඕන. දැන් අපි යනවා ගමන. දැන් ඔබ ඔබේ පොඩි කාලෙට යන්නේ කල්පනා කරලා බලන්න මම ඇසිරිච්ච විදිය, මම කෑම කාපු විදිය, මම අරමුණු ග්‍රහණය කරපු විදිය, මාව දෙමව්පිය සතුටු කරපු විදිය. එතකොට අපි කියනවා අන්න අර ජාති ටොපියක් අරන් දෙන්න කියලා. එතකොට කියනවා ඒ ජාති ටොපි වල ගණන් වැඩි. කමන්නෑ පුතේ මම මේ ජාති ටොපියක් අරන් දෙන්න. ආ කමන්නෑ ඒ ජාති ටොපියක් හොඳයි කියනවා. හැබැයි ටික දවසක් ගියාම අවුරුදු 10ක් 15ක් ගියාම කද ගැ නෑ නෑ මට ඒ ජාති ටොපි හරියන්නේ නෑ. මට ඕන අර ජාතියෙම එකක්.
හැබැයි අර මුලදි කිව්වේ මොකද්ද? ආ කමක් නෑ, අපි මේ ජාතිය නැත්තම් අපි මේ ජාතිය කම්. මං අහන්නේ මේ ළමයි දෙන්නගෙන් වඩා පිරිසුදු කවුද කියලා. පිරිසුදු කවුද? අර අර දෙවෙනි තොපිය කන එක්කෙනා. එයාට තදින් අරමුණු ග්‍රහණය කළා නෑ. දැන් මේ ඔක්කොම අමාරුවේ වැටලා තියෙන්නේ මේගොල්ලෝ තදින් අරමුණු ග්‍රහණය කළ තියෙන කේකේවා. ඒව ග්‍රහණය කළ ඒව පස්සේ දුවනෝ, හයියෙන් දුවනෝ, රැකගන්න දුවනෝ. ඒ රැකගන්න දුවනකොට මේ පපුවට දැනෙන අසහනයක්. ඒ රැකගන්න අරගල කරනකොට නැති වෙන්නේ ඔබේ ඇතුළාන්තයේ ඇති සන්තෝෂය මිසක් වෙන කිසිවක් නෙවෙයි. රැකගන්න කරන අරගලේ අත්හැරලා දාන්න. නිදහස ජීවත් වෙන්න. මා පෙන්වන මාර්ගය, මා දේශනා කරන වචන හොඳින් අහන්න. අහලා ඒ වචන අනුගමනය කරන්න පටන් ගන්න. ඔබට දැනේවි ලොකු සහනයක්, ලොකු නිවීමක්, සැනසෙල්ලක්. අපි හැමෝම අහලා තියෙන එකක් තමයි මිනිස්සුගේ වයසට යනකොට මිනිස්සුන්ගේ රස දැනීම අඩු වෙනවයි කියන එක. ඒක අහලා තියෙන අයත් උස්සන්න බලන්න. වයසට යනකොට රහ දැනෙන එක අඩු වෙනවා. මං කියනවා ඒක බොරු කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි එයාගේ ශාරීරික වශයෙන් ඇතිවෙන දුර්වලතාවය. අනිත් එක තමයි එයා මානසික වශයෙන් අරමුණු වැඩිපුර තදින් ග්‍රහණය කිරීම. මේ දෙකෙන් ප්‍රධානම බලපාන කාරණය කායික දුර්වලතාවය නෙවෙයි, ශාරීරික ඕනවට වඩා මානසික ඕනවට වඩා අරමුණු තදින් අල්ලගෙන ඉන්නවා. ඒ අරමුණු තදින් අල්ලගෙන ඉන්න නිසා එයාට රස දැනෙන්නේ නැහැ. ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නය. දැන් රස දැනෙන්නේ නැත්නම් වහාම කළ යුතු වන්නේ දිව හේදීමද හිත හේදීමද? හැමෝම කරන්නේ රස දැනෙනව අඩු වුණාම කියනවා දිව මදින්න ඕන, දිව මැද්දම හරි කියලා. මං කියනවා නෑ, දිව මදින්න එපා, හිත මදින්න කියලා. මං අනිත් පැත්ත කියනවා. ඔබ කළේ ඔබ ඔබේ සිත මැදගත යුතුයි. සිතේ ඇති සියලු බන්ධන බැඳීම් අනවශ්‍ය හිරවෙච්ච තැන් සියල්ල අත්හැර දැමිය යුතුයි. ඒක කඩන්න බෑ, අයින් කරන්න බෑ, අත්හැරලා දාලා නිදහස් වෙනවා. ඒවට ඒවයි පාඩුවේ ඉන්න අරිනවා. තමුන් ඒව පස්සේ හබාගෙන යන එක අත්හැරලා දානවා. හැමතිස්සෙම කුඩා ලතරුවෙක් සිතපු විදිය, කල්පනා කරපු විදිය, හැසිරිච්ච විදිය පිළිබඳ කල්පනා කරන්න පටන් ගන්නවා. සැබෑවටම ලතරුවෙක් යනවා. ඔහු දේව දූතයෙක් මිසක් අන් කවරෙක්ද? ඔහු දේව දූතයෙක්. ලතරුවෙක් කියලා කියන්නේ පණිවිඩකාරයෙක්. දෙවියන් පිළිබඳ පණිවිඩය මනුෂ්‍ය ලෝකයට අරන් එන පණිවිඩකරුවෝ ලදරුවෝය. ඒ නිසා තමයි ලෝකේ හැම සංස්කෘතියකම, හැම ශිෂ්ටාචාරයකටම දේව දූතයෝ වශයෙන් සම්මත කරන්නේ පුංචි ළමයි. ඒගොල්ලෝ අපිරිසිදු වෙලා නැහැ. ඒගොල්ලෝ පිරිසිදුයි. ඒ පිරිසිදු බව කොච්චරද කියනවා ඒගොල්ලෝ දන්නවා. ගැලවෙන බව පාව. ගැලවීම විමුක්තිය දන්නවා. ඒ නිසා මම මේ කියන දේ හොඳට සවන් දෙන්න. සවන් දීලා පරීක්ෂා කරලා හොයලා බලන්න. බලලා තේරුම් ගන්න තමන් අපිරිසිදු වෙච්ච බව. කුණු ගාගෙන එක එක දේවල් වලට වටිනකම් දීලා ඒ වටිනකම් දුන්නම හරි අමාරුයි ඒක රැකගන්න. නමුත් අපි දේවල් දැන් අපි කුඩා කාලේ ළමයෙක් ගැන කල්පනා කළොත් ඒ ළමයා තොටිල්ලේ හොඳට නිදා ගන්නවා. ඒ ළමයාට ලොකු අදහසක් නැහැ ඇඳක් පිළිබඳව, මෙට්ටයක් පිළිබඳව, හෝ වෙන දෙයක් පිළිබඳව. ඒ ළමයා නිදහසේ ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 20ක් 25ක් 30ක් වෙනකොට තමයි ඒ සාපේක්ෂ ලෝකෙට ඇවිල්ලා ඒ සාපේක්ෂක දැකලා අහවල් ජාති එකක්, අහවල් ජාති එකක්, අහවල් ජාති එකක් කිය කිය හොයන්න පටන් ගන්න. එතකොට එයා ඉවරයි. එතකොට එයා අපිරිසිදු වෙලා ඉවරයි. දැන් එහෙම හොයන්න පටන් ගත්තා. දැන් මේ ඔක්කොම එහෙම හොයන්න පටන් ගත්තේ නැද්ද? හොයන්න පටන් ගත්තා. හොයාගෙන හොයාගෙන ගියා. ඒ හොයපු සමහර දේවල් තමුන්ට ලැබුණා. සමහර දේවල් ලැබුණේ නැහැ. සමහර දේවල් ලැබුණේ ලැබුණ නැති වුණාම පොඩි හිතර දැනුණා මොකද්ද අසහනයක්, දුකක්. මම මේක හේව මට මේක ලැබුණ නෑනේ කියලා. එතකොට තේරුණා මොකක් හරි එකක් ඇති මේකේ. සමහර දේවල් ලැබෙනවා, සමහර දේවල් ලැබෙන්නේ නෑ. සමහර දේවල් හිමි වෙනවා, සමහර දේවල් හිමි වෙන්නේ නෑ. නැත්ද මේ එහෙකටවත් අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. අපි ඒක ගවේෂණය කළා. ඒ තමයි මේ කියන එක. ඒ තමයි මේක. මා ඔබට කියන්නේ මේ මා දේශනා කරන මේ මාර්ගයට එන්න කියලා. ඒක බොහොම සහනශීලී ප්‍රතිපදාවක්. විමුක්ති මාර්ගය හරි සහනශීලී. ඒක කිසිම සීමාවක් නැහැ. ඒක කිසිම හිතේ හිරවීමකුත් නැහැ. දැනෙන්නේ හිතට සහනයක් පමණයි. අසහනෙන් තොර වෙච්ච
අසහනේ නැති වෙච්ච. සහනේ අවශ්‍ය නම් මේ කියන මාර්ගයට පත් වෙන්න ඕන. කුඩා ලදරුවෙක් මෙන් සිනහ වෙන්න. සිනාවල මැදි නම් හයියෙන් අඬන්න. අඬන සිනහ වෙන්න. සිනහ වෙවි අඬන්න. සිනහවෙත් හැඬීමෙත් වෙනසක් නොදකින්න. එච්චරයි. ඒතර ප්‍රශ්නයක් නෑ. දැන් මෙතන මේ එක එක දේවල් සොය සොයා අපි දිව්වේ සිනහවේ ඇඬීමේ වෙනසක් දැක්ක නිසා. අපි සිනහව ප්‍රාර්ථනා කළා. හැඬීම ප්‍රතික්ෂේප කළා. මා ඔබට කියනවා හැඬීම ප්‍රාර්ථනා කරන්නේ කියලා. සිනහව ප්‍රතික්ෂේප කරන්නේ කියලා. හැඬීම ප්‍රාර්ථනා කරන මනුස්සයට දුකක් නෑ. කොහොමත් එයා ඒක හිතාගෙන හිටියා එහෙම වෙයි කියලා. ජීවිතේ හරි වෙනස් විදිහට හිතන මනුස්සයෙක් වෙන්නේ. එයා තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ අන්න එයාට. එහෙම නැතුව බෞද්ධයෝ වෙන්නේ නෑ. මම බෞද්ධයි කියලා පිටේ ලියාගෙන පච්ච කොටාගෙන හිටියත් හංගහුවත් බෞද්ධයි කියලා එයා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? බෞද්ධ කියලා කියන්නේ මේ මං කියන මාර්ගය දන්න අය, මාර්ගය අවබෝධ කරපු අය විතරයි බෞද්ධ. අනිත් ඔක්කොම උප්පැන්නට බෞද්ධ බව ඇත්ත. හැබැයි ඒගොල්ලෝ කවුරුවත් සැබෑ බෞද්ධ නෙවෙයි. සැබෑ බෞද්ධ නම් ඒ සැබෑ බෞද්ධ මනුෂ්‍යයා මා දේශනා කරපු මා පෙන්වා වදාළ මාර්ගයේ සැබෑවටම දන්න කෙනෙක්. ඔහු බෞද්ධ. ඔහුට කිසි ප්‍රශ්නයක් නෑ කිසි දෙයක. ඔහු සියල්ල කරෙහි මධ්‍යස්ත වෙනවා. සියල්ල කරෙහි උපේක්ෂා සහගත වෙනවා. මිනිස්සු මධ්‍යස්ත නෑ. මිනිස්සු උපේක්ෂා සහගතත් නෑ. මිනිස්සු එක එක දේවල් අල්ලගෙන ඒවා පස්සේ හයියෙන් දුවනවා. දුවල විඩාවටපත් වෙනවා. ඒ විඩාවටපත් වෙන ප්‍රධාන කාරණේ තමයි මේවා සංසන්දනාත්මකව සාපේක්ෂකව බලනෝ. කුඩා ලදරුවෙකුට සංසන්දක සාපේක්ෂක ගොඩක් අඩුයි. සාපේක්ෂක අඩු වුණාම මේ ලදරුවට අසහනයක් නෑ. කොහෙවත් අහලා තියද පොඩි ළමයිට මානසික රෝග හැදුණයි කියලා? එහෙම එකක් නැහැනේ අපි අහලා. මානසික රෝග හැදෙන්නේ අවුරුදු 10 12 7 8 පැන්නයින් පස්සේ. ඉතින් මං අහන්නේ ඇයි හෙම්බිරිස්සාව හැදෙන්න හොඳ නැල්ල කුඩා ළමයින්ට? අනික සියලු ලෙඩ කුඩා ළමයින්ට හැදෙන්න හොඳ නැහැ. ඇයි මානසික රෝග කුඩා ලදරුවන්ට නොහැදෙන්නේ? හරි පොඩි තේයක් තියෙන්නේ. සාපේක්ෂක අඩුයි, දැවිල්ල අඩුයි, විඩාව අඩුයි. දැන් ඔබට මා කියන මාර්ගයේ තේරුම් ගත්තොත් මොකද්ද වෙන්නේ? කිසිම මානසික ව්‍යාධියක් හැදෙන්නේ නැහැ. සියලු මානසික රෝග සුවපත් වෙනවා. ඉතින් නිවන් දකින්න ඕනේ නැහනේ. තමුන්ට විශ්වාසයක් ඇති වෙනවා. මා උන්වහන්සේ කියපු මාර්ගය ප්‍රත්‍යක්ෂ කළා, තේරුම් ගත්තා. මං ආයේ කිසි දවසක මානසික රෝගියෙක් වෙන්නේ නැහැ. ඉවරයි ඒක. ඒ කියන්නේ කිසිවක් ගැන අපේක්ෂා, සියල්ල මොනෝ කළා දාලා තියෙන්නේ. සියලු අපේක්ෂාවන් අත්හැර දාලා තියෙනවා. සියලු බලාපොරොත්තු අත්හැර දාලා තියෙනවා. නිදහසේ සතුටින් ජීවත් වෙනවා. ළමයෙකුට අපේක්ෂාවක් නැහැ. අවශ්‍යතාවයන් විතරයි තියෙන්නේ. දැන් මේගොල්ලන්ට වෙලා තියෙන්නේ බලාපොරොත්තු වැඩි වෙලා. මම ඔබට කියන්නේ බලාපොරොත්තු අයින් කරලා අවශ්‍යතාවයන් තියෙන්න අරින්න කියලා. අවශ්‍යතාවයන් තියාගන්න යන්න එපා. අවශ්‍යතාවයන් තියාගන්න යන්න එපා. එතකොට ඒවා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු අත්හැරලා අවශ්‍යතාවයට මුහුණ දෙන්න. දැන් අපිට විපස්සාවක් හැදෙනවා. අවශ්‍යතාවය කුමක්ද? වතුර බොන එකද පිපාසාව නැති කරගන්න එකද? මම අහන ප්‍රශ්නේ උත්තර දෙන්න. පිපාසාව නැති කරගන්න එක. පිපාසාවක් මිනිස්සෙකුට දැනෙනවා. ඒතර මම අහන ඔය මිනිස්සයාගෙන් දැන් ඔබට අවශ්‍ය වතුර බොන එකද පිපාසාව නැති කරගන්න එකද කියලා. ඒතර ඒ මිනිස්සයා මට කියනවා මට අවශ්‍ය පිපාසාව නැති කරගන්න එක. ඊට පස්සේ මම වෙන මිනිස්සෙක් ළඟට යනවා. ඒ මිනිස්සයාගෙන් අහනවා ඔබට අවශ්‍ය වතුර බොන එකද පිපාසාව නැති කරගන්න එකද කියලා. ඒතර එයා කියනවා වතුර බොන එක කියලා. ඒ දෙන්නගේ වෙනස මොකද්ද? එක්කෙනෙක්ව පිපාසාව නැති කරගන්න ඕන කියලා. තව එකෙක්ව වතුර බොන්න ඕන කියලා. ඒ කියන්නේ ඒක හැමදාම පිපාසාව වෙච්ච වෙලාවට වතුර විතරයි බීලා තියෙන්නේ. පිපාසාවයි වතුරයි, වතුරයි පිපාසාවයි, එයාට දෙකම එක වෙලා. එයා මෝඩයි. හැබැයි අර කලින් උත්තර දීපු මිනිස්සයා කිව්වා මට නම් දැන් පිපාසයි, මට ඕන පිපාසාව නැති කරගන්න. ඉතින් ඒකට වතුර බිව්වත්, කොකා කෝලා බිව්වත්, මොනවයි මේ සෝඩා බිව්වත්, ක්‍රීම් සෝඩා බිව්වත් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මෙතන ඥානවන්ත කවුද? අර වතුර හරි වෙන මොනව හරි බීමක් හරි වෑවර වතුර හරි මොනව හරි බීලා පිපාසාව නැති කරගන්න මනුෂ්‍යයා ඥානවන්තයි. වතුර මොන මට බොන්න පිපාසාව නැති කරගන්න ඕන කියලා හිතන මිනිහා මෝඩයි. මේ දෙන්නගෙන් නිවනට ළඟ කවුද?
වතුර බොන මිනිහද, කොකා කෝලා පැන්ටා බොන මිනිහද, ස්ක්‍රීම් සෝඩ බොන මිනිහද? මා ඔබට කියනවා කොකා කෝලා පැන්ටා ක්‍රීම් සෝඩ බොන මිනිහා නිවනට ළඟයි කියා. මේක ඇහිච්ච ගමන් ඕන කෙනෙක් කුලප්පු වෙන්න පුළුවන්. මේ ලෝකෙ මේ මගේ දහමක් මේ වගේ බොරුකාරයෙක් අපි නම් දැකලා නැහැ. මෙන්න කිව්වාද කොකා කෝලා පැන්ටා ක්‍රීම් සෝඩා වෑවර බොන මිනිහා නිවනට ළඟයි කිව්වා. හරියට හරි. වතුර බොන මිනිහට වඩා වතුර බොන මිනිහා එකට හිර වෙලා ඉන්නවා. අරයට ආදේශක තියෙනවා. යා එහෙම ආකමක් නැහැ කියලා සතුටු වෙනවා. ඒ වගේ කිසි දෙයකට හිර වෙන්න එපා. හැමෝම වතුර බොන්න යන්න එපා. පිපාසාව නැති කරගන්න යන්න. පිපාසාව නැති කරගන්න යන්න. පිපාසාව නැති කරගන්න මිනිහට අසහනය අඩුයි. අසහනය අඩුයි. වතුර බොන්න යන මිනිහට අසහනය වැඩි. දැන් මේ මනුස්සයා දෙන්නට පිපාසාව හැදිලා තියෙන්නේ. දැන් එක්කෙනෙක් ගිහිල්ලා කඩෙන් ඉල්ලනවා මට පිපාසයි, මට පිපාසාව නැති කරගන්න මොනව හරි දෙන්න කියලා. අනිත් මිනිහා ගිහිල්ලා කියනවා මටත් පිපාසයි, මට පිපාසාව නැති කරගන්න වතුර දෙන්න කියලා. කඩේ මුදලාලි කියනවා මේ හරි ප්‍රශ්නයක්, මේ මේ පැත්තේ ඉතින් වතුර නම් නැහැ කඩවල් වල, මේ පැත්තේ බීම જાති නම් තියෙනවා කියලා. දැන් මං අහන්නේ මේ පිපාසාව නැති වෙන්නේ කාගේ විතරක්ද කියලා. මට පිපාසයි, මට පිපාසාව නැති කරගන්න යමක් දෙන්න කියපු මිනිහට බොන්න જાති ඕන තරම් මේ ලෝකේ හැමතැනම තියෙනවා. පිපාසාවට වතුර විතරක් හොයන මිනිහා ජීවිතේ වැඩි කාලයක් මොකකින් දින්නේ? පිපාසාවෙන් විඩාවටපත් වෙනවා. මම කියන්නේ පිපාසාවෙන් විඩාවටපත් වෙන්න එපා කියලා. මේ දේශනාවල් හොඳට නිදහසේ කල්පනා කරලා මේ කියන ඒවා. මේ හරි අමුතුයි මහා මේ විප්ලවවාදී අදහස්. හැබැයි සත්‍ය ඒවා. ඒව සත්‍ය. ඒව කාටවත් අසත්‍ය කියලා කියන්න බෑ ඒවට. ඒව කාටවත් බොරුයි කියලා කියන්නත් බෑ. ඒවයි අඩුවක් තිය කියලා කාටවත් පෙන්නන්නත් බෑ. ඒව සත්‍ය. ලෝකේ තියෙන එකම සත්‍ය. ලෝකේ පවතිනා වූ සදාතනික සත්‍ය. පරම සත්‍ය. සාපේක්ෂක දකින්න සාපේක්ෂක වලට ඇලෙන්න එපා. ඒකයි කුඩා ළමයේ ස්වභාවය. එයා සියල්ල දකිනවා. පාට, ඊළඟට ඒවයි තියෙන සටහන්, ශබ්දවල තියෙන තීව්‍රතාවය, ගඳ සුවඳ ග්‍රහණය කළ ඒ සියල්ල වෙන වෙන වශයෙන් දකිනවා. හැබැයි ආයවට ඇලිලා නැහැ. ඇලිලා නැහැ, බැඳිලා නැහැ. මිනිස්සු වයසට යනකොට වෙන්නේ වයසත් එක්ක පාටට, ශබ්දයට, ගඳ සුවඳට, රසට, ස්පර්ශයට මේවට බැඳෙනවා හිත. බැඳිච්ච ගමන් සබදාමේ නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි යම් කිසි කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට සිත බඳින්නේද ඔහුට එය රස විඳීමට ඇති අවස්ථාව සබදාම අඩු කරන්නේය. සබදාමේ නීති තියෙනනේ. ඒක නීතියක් ඒක. යම් කිසි කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහට සිත බඳින්නේද ඔහුට රස විඳීමට ඇති අවස්ථාව සබදාම අඩු කරනවා. වැඩිපුර බැඳින්නේද වැඩිපුර අඩු කරනවා. 100%ක් බැඳුනේද ඌට කිසිම රසක් නොදැනෙන මීහරකෙක් බවට පත් වෙනවා. එචරයි. ඔබට අවශ්‍ය නම් සබදාමේ සැබෑ සුන්දරත්වය, සැබෑ රස, සැබෑ ගඳ සුවඳ, සැබෑ ස්වරූපය, සැබෑ ස්පර්ශය ලබන්න මාමෙන් වන්න. ඒකෙ මොකද්ද? මේ සියල්ල කෙරෙහි ඇති මානසික බන්ධන අත්හැරලා දාලා නිදහසේ ඉන්න. එතකොට මේවයි පාට හොඳට පේනවා. ශබ්දය හොඳට පැහැදිලිව වෙන්වෙන් වැසෙනවා. ගඳ සුවඳ හොඳට වෙන්වෙන්ව දැනෙනවා. මා මෙතෙන්ට කෙනෙක් ගෙන්නලා ඔහුට මේ මල්වට්ටි ඉඹින්නේ කියලා කියනවා. මං අහනවා දැන් ඔබ මල්වට්ටි ඉඹද? ඔව් ඔව් ඉඹා. මොන සුවඳද? අමුතු සුවඳක් තියෙන්නේ. ආ එනකොට මං කියනවා ඔය ඔය වැරදි, ඔය වැරදි. මේ මල්වට්ටි සුවඳ තුනක් තියෙනවා. සාපේක්ෂ වශයෙන් පිච්ච මල් සුවඳ එක සුවඳක්, සුදු නෙළුම් මලේ සුවඳ තව සුවඳක්, රතු නෙළුම් මලේ සුවඳ තව සුවඳක්. ඒතුළු රේ මනුස්සයා මන් දිහා බලන් ඉනෝ මූට පිස්සුද මට පිස්සුද කියලා. මං කීපක හරි. පිච්ච මල් වල සුවඳ එක සුවඳක්, රතු නෙළුම් මල තව සුවඳක්, සුදු නෙළුම් මල තව සුවඳක්. සිත කාමයෙන්, කෝපයෙන්, වෛරයෙන් පිරිලා ආශාවන් බලාපොරොත්තු වලින් හිර වෙලා ඉන මිනිස්සෙකුට මේ තුනම මිශ්‍ර වෙච්ච එකක් විතරයි දැනෙන්නේ. සිත පිරිසුදු කරගත්ත කෙනෙකුට, ඉන්ද්‍රියන් ප්‍රසන්න වෙච්ච කෙනෙකුට. මොකද ඉන්ද්‍රියෝ ප්‍රසන්නයි කියලා කියන්නේ? හරි පැහැදිලි. හරි පැහැදිලි. බුද්ධ ශ්‍රාවකයෙකුගේ ඉන්ද්‍රියෝ හරි පැහැදිලි. මොකද ඒ කියන්නේ?
ගෞතම බුදුහාමුදුරු පාර යනකොට වේද වේදාන්ති ඉගෙනගත්ත, ලක්ෂණ ශාස්ත්‍රය දැනගත්ත, මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව ඉගෙනගත්ත, දේශපාලන විද්‍යාව, හස්තරේකා විද්‍යාව, පාදරේකා විද්‍යාව ඉගෙනගත්ත හුඟාක් බමුණෝ උන්වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඔබ වහන්සේගේ ඉන්ද්‍රියෝ හරිම පැහැදිලි, හරිම ප්‍රසන්නයි. කවුද ගුරුවරයා? මොකද්ද දන්න දහම? කවුරු කියන විදියටද ඔබ වහන්සේ ජීවත් වෙන්නේ? එතකොට උන්වහන්සේ කියන්නේ මට ගුරුවරයෙක් නැහැ. මම්ම මේක සොයාගත්තා. සොයාගෙන මම්ම අනුගමනය කළා. මම ඔබටත් කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න කියලා. ඉන්ද්‍රියෝ ප්‍රසන්න කරගන්න. ඉන්ද්‍රියෝ හරිම පැහැදිලි. ඉන්ද්‍රියෝ පැහැදිලි පුද්ගලයාට හොඳට මේ ලෝකෙ විඳින්න පුළුවන්. දැන් මා කිව්වා මෙතන සුවඳ වර්ග කීයක් තියේ කියලායි. තුනයි කියලා. ඒ මා එහෙම කිව්වේ ඔබලා මොඩ නිසා. මේක සුවඳ වර්ග තුනක් නෙවෙයි තියෙන්නේ. මේ හැම මලකම එක එක සුවඳක් ගානේ තියෙනවා. මං කියන එක තේරෙනවද? මේ නෙළුම් මලේ සුවඳ නෙවෙයි මේ නෙළුම් මලේ සුවඳ. මේ පිච්ච මලේ සුවඳ ඔක්කොටම වඩා වෙනස්. අර පිච්ච මලීටත් වඩා වෙනස් සුවඳක් තියෙනවා. දැන් මෙහෙම කිව්වහම මට කියාවි මෙයාට මොකද්දෝ එකක් වෙලා. එක්කෝ අපිට මොකද්ද එකක් වෙලා. නෑ මං කියන එක හරි. මං කියන එක හරි විශ්වාස කරන්න. ඔබට මං කියන තරම් සියුම්ව සංවේදීව මේ ලෝකේ දකින්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන ප්‍රශ්නේ ඔබගේ කාමය, ඔබේ කෝපය, ඔබේ ආශාවන්, ඔබේ බලාපොරොත්තු, ඔබේ ඇතුළාන්තය අපිරිසිදු කළා. මා කියන්නේ පිරිසිදු වෙන්න කියලා. මං අහන්නේ සිත පිරිසිදු කරගත්ත මිනිහෙකුට ජීවිත කාලෙටම මේ නෙළුම් මල් ටික මදිද කියලා. මං අහන එක තේරෙන්නේ? සිත පිරිසිදු කරගත්ත මිනිහෙකුට සන්තෝෂයෙන් ජීවත් වීම සඳහා මේ මල් වට්ටිය මදිද කියලා මාව ඔබෙන් ප්‍රශ්න කරනවා. හොඳටම ඇත. මෝඩයෙකුට, කාමාතුරයෙකුට, කාමෙන් සිත අවුල් කරගත්ත මිනිහෙකුට මේ කිසිම ලස්සනක් නැහැ. ඉම්බ විසි කරා. නමුත් මේ කොච්චර ලස්සනද මේ එක මලෙන් මල, පෙත්තෙන් පෙත්ත, මේක අවුරුදු මට මදි, මේක විඳින්න අවුරුදු ලක්ෂයක් ජීවමානව සිටින්න වෙනවා මේ මල් වට්ටිය විඳින්. මං කියනවා තේරෙනවද? අන්න ඒ වගේ වෙන්න. ඒ කියන්නේ මේ පොඩි දෙයක් තුල ලොකු දෙයක් තියෙනවා. ඒක දකින්න අපේ හිත හැදිලා නැහැ. ඒ හැදිලා නැත්තේ අපේ පාපය නිසා. අපේ සාපය නිසා. මිනිස්සු සාපයකට අහුවෙලා ඉන්නේ. ඒ සාපය තමයි කාමාශාව, හා වෛරය. යම් කිසි කෙනෙක් ඒ සාපයෙන් අයින් වුණොත්, ඒ සාපයෙන් ගැලවුණොත් එයාට ලෝකේ සැබෑ సౌందර්යය පේන්න පටන් ගන්නවා. ලෝකේ හොඳට විඳින්න පුළුවන්. රස බලන්න පුළුවන්. මේ හැම මලක්ම එකිනෙකට වඩා වෙනස් සුවඳ. ඒත් වැරදි කිව්වා. තව තියෙනවා. මේ හැම රේණුවකම සුවඳ අනික් රේණුවට වඩා වෙනස්. ඒක තේරුණාද? මේක ඇතුලේ නෙළුම් මලක රේණු 100 ගාණක් තියෙනවා. දැන් අපි මේ රේණු අතර ගලවලා ගන්නවා. මේ මල්වල සුවඳ තියෙන රේණුවල මිසක් වෙන තැනක නෙමෙයි. දැන් මේ අපි රේණු එක එක අතට අරගෙන අපි මේ එක එක රේණු ඉඹිනවා. එතකොට මේ රේණුවේ සුවඳ නෙමෙයි මේ රේණුවේ තියෙන්නේ. ඊට වඩා පොඩ්ඩක් වෙනස්. මං අහන්නේ එච්චර සියුම්ව දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කියනවා අපිට එහෙම තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ ඔබේ මෝඩකම නිසා. ඔබේ අපිරිසුදු බව නිසා. කෙනෙක් හිත පාරිශුද්ධත්වයට පත් කළොත් ඒ හිත පාරිශුද්ධත්වයට පත් කරපු කෙනාට මේ සියල්ල පේන්න පටන් ගන්නවා. ඒ සියල්ල එකිනෙක පැහැදිලිව පේන්න පටන් ගන්නවා. වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. නිරවුල්ව පේන්න පටන් ගන්නවා. නිරවුල්ව පේන්න පටන් ගත්තාම යා සුන්දර ලෝකයකට යා ගමන් කරනවා. අන්න එක තමයි නිවනේ තියෙන විඳීම. ඒ තමයි නිවන් සැප විඳිනවා. දැන් අපි මෙච්චර කල් සාදු කිය කිය ප්‍රාර්ථනා කළේ මොකක් විඳින්න කියලයි? නිවන් සැප විඳින්න ලැබේවා කිව්වා. දැන් නිවන් සැප තේරුණාද මල්වට්ටි? නිවන් සැප විඳිනවා. දැන් ඉතින් මේ ලෝකේ ඔබට විඳින්න පුළුවන් විශාලම සැපය කුමක්ද කියලා මම ඔබෙන් අසනවා. ඒ නිවන් සැපයි. සම්පූර්ණ සිත පාරිශුද්ධත්වයට පත් වුණාම, සිත පිරිසිදුණාම, ඒ සිත පිරිසිදු කරගත්ත උතුමා නිවන් සැප විඳිනවා. එච්චරයි විඳින්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එක තුල ජීවත් වෙනවා. කුඩා ලදරුවෙකුට බත්තටයක් ලැබුණා වාගේ. ඒ කිව්වේ මොකද්ද? පුංචි ළමයෙකුට බත්තටයක් හම්බුනාම ඒ ළමයා දවසම සෙල්ලම් කරන්නේ මොකක් එක්කේ?
බත් ඇටෙත් එක සෙල්ලම් කරනවා. හැබැයි දැන් මේ ඉන්න කාට හරි මම බත් ඇටයක් දුන්නොත් මොකද කරන්නේ? මට බැලලා බැලලා බත් ඇට තිසි කරලා යනවා යන්න. දවසම හිටියා මෙන්න දවල්ට බත් ඇටයක් දුන්නයි කියලා කතා කළා. නමුත් මම කුඩා ලදරුවෙක් ගෙනල්ලා මාස 7ක 6ක 5ක 4ක ඒ ලදරුවට බත් ඇටයක් දුන්නොත් ඒ ළමයා මන් දිහා බලලා හයියෙන් හිනා වෙනවා. දවසක්ම හිනා වෙනවා. මං අහන්නේ ළමයා කොච්චර වාසනාවන්තයෙක්ද කියලා ඔබට වඩා. ඒ ළමයා කොච්චර වාසනාවන්තයෙක්ද කියලා. ඒ ළමයා ඇත්තටම දේවදූතෙක්. ඒ ළමයා දේවදූතෙක්. ඒ ළමයා දෙවියන්ගේ පණිවිඩකාරයෙක්. සත්‍ය පිළිබඳව, පරම සත්‍ය පිළිබඳව පණිවිඩය මනුස්ස ලෝකෙට අරගෙන ආපු දේවදූතෙක්. ඒ දේවදූතය දිහා බලන්න. බලලා එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගැනීම තුළ අවබෝධ කරන්න. ඒ කියන මාර්ගය කුඩා ලදරුවෙක් වෙන්න. ඥානවන්ත මිනිස්සෙක් කුඩා ලදරුවෙක් දිහා බලන් හිටියොත් ඒ අවබෝධයට පත් වෙනවා. ඒ අවබෝධයට පත් වෙනවා. ඥානවන්ත මිනිස්සෙක් කුඩා ලදරුවෙක් දිහා බලන් හිටියොත් ඒ බලන් ඉන්න මිනිස්සයා අවබෝධයට පත් වෙනවා. එයා කල්පනා කරනවා. දැන් කුඩා ලදරුවෝ දැක්කේ නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්නේ මෙතන. හැමෝම දැකලා. හැබැයි අවබෝධයට පත් වුණාද? නැහැ. කල්පනා කරේ නැහැ. හිතුවේ නැහැ. විමසුවේ නැහැ. ඒ එයා හැසිරෙන විදිය දිහා බලන් හිටියේ නැහැ නිදහසේ. කෑම කන විදිය, අරමුණු ග්‍රහණය කරන විදිය, තේජයන්ට ප්‍රතිචාර දක්වන විදිය මේවා අපි අධ්‍යයනය කළේ නැහැ. ඒ අධ්‍යයනය නොකරපු නිසා අපි නිවනෙන් ඈත් වුණා. දැන් මම ඔබට ලේසි පාරක් පෙන්වනවා නිවනට ලං වෙන්න. ඒ පෙන්වන පාර හරි ලේසි. දැන් සමහරව යනවනේ කමටහන් ගන්න. මහා දුරමක ගෙවාගෙන කඳු නැගගෙන ආරණ්‍ය සොයාගෙන ගිහලා කමටහන් ගන්න. අනේ මොන ආරණ්‍යයකටවත් යන්න ඕනේ නැහැ. ළමාට්ටුවකට යන්න. කමටහන් සිය ගාණක් එතන ඇත. අලුත ඉපදිච්ච බිලිඳෙක් බලන්න සබම් පුයර අරගෙන යන්න ඔබේ කමටහන ඒ අලුත උපන් බිලිදා ළඟ ඇත. මම මේ කියනේ වහන්න. කෙනෙක් මට කියන්න පුළුවන් මේ හරකට නම් පිස්සු දැන් හොදටම කියලා. ඒ ඒ මෝඩයාට ඒ හරකට මං කෙනෙක් තේරෙන්නේ නැහැ. ඒ මෝඩයා නිවන ගැන දන්නේ නැහැ. ඒ මෝඩයා නිවනේ කියලා වෙන බොරුවක් විශ්වාස කරගෙන ඉන්නවා. හැබැයි මාය කියන්නේ, මා ඔය කියන කතාව කියන්නේ ඒ නිවන් සැප විඳලා ඉවර කළා. ඒ නිවන් සැප විඳයින් පස්සේ කියන කතාවක් මම මේ දැන් කියන කතාව. මමත් කලින් ඔය නිවන් සැප විඳලා තිබුණේ නැහැ. හැබැයි ලෝකේ මේ තාක් තිබිච්ච සියලු සැප විඳලා තිබ්බා. මිනිස්සුෙකුට විඳින්න පුළුවන් යම් සැපක් තියෙනවා මං ඒ සියල්ල විඳපු කෙනෙක්. හැබැයි මේ නිවන් සැපට ඒක සමාන කරන්න බෑ. නිවන් සැප කොච්චරද කියලා කියනවා නම් මම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පස්කම් සැප විඳින මිනිස්සෙකුට නිවන් සැපත් එක්ක සම කළා උපමාවකින් කිව්වොත් මා නිවනට අසාධාරණයක් වුණා. ඒක කවදාකවත් උපමාවකින් කියන්න බෑ. එච්චරට විශාලයි. එච්චරට විශාලයි. නිවන් සැපය කියන එක එච්චරට විශාලයි. ඒක සීමාවක් නෑ. සීමාවක් නෑ. ඒක නිවරයක් නෑ. ඒක විඳින්න පටන් ගත්තයින් පස්සේ ඒක නවත්තන්නත් බෑ. ඒක හොඳට විඳින්න පුළුවන්. මිනිස්සු ඔය කියන සුන්දර විඳීමට එන්නේ නැත්තේ මිනිස්සු එක එක ජීවල් ජීවිතය අල්ලගෙන ඒවත් එක පත්පිලා ඒවට වටිනකම් දීලා ගෙවල් දුරවල් ඉඩකඩම් ඥාතීන් දේපල මේවා බදාගෙන මැරෙනකම්ම මේවත් එක ජීවත් වෙනවා. අත්තර ගන්න බැරි සාපේට අහුවෙලා මාව ඔබට කියන්නේ මේ ඔක්කොම අත්තරලා දාලා යන්න කියලා. මධ්‍යස්තව මේව අත්තරින තාක්කල්ලේ නිවන් සැප විඳින්න බැහැ කාටවත්. නිවන් සැප විඳින්න මම වගේ ඔන්න මම විඳින විදිය කිව්වා මේ මල්වට්ටිය පෙන්නලා. මේක හරි වෙනස්. ඒ සැප හැබැයි ඒ විඳින නිවන් සැප සාපේක්ෂක නැහැ, නිරපේක්ෂකයි. කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන් එතකොට මුන්වහන්සේ මහ පුදුම දහමක් කියනවානේ. දැන් මෙච්චර වෙලා මුන්වහන්සේ කිව්වා මේ විඳින සියල්ල සාපේක්ෂකේ කියලා. මෙන්න ඊට පස්සේ වෙන එකක් ගැන කියලා කියනවා නෑ. මං විඳින එක නිරපේක්ෂකයි කියලා මං කියනවා. ඔව්. නිර්වාණ ධාතුව නිරපේක්ෂකයි වින්දනීයයි කියලා. නිරපේක්ෂකයි වින්දනීයයි. එතකොට කෙනෙක් මගෙන් මහා ලොකු උගතෙක් වෙන්න පුළුවන්, මහා ලොකු ඥානවන්තයෙක් වෙන්න පුළුවන් මගෙන් ඇවිල්ලා අහනවා. ඔය කතාව අපි කොහොමද පිළිගන්නේ?
ඔබ වහන්සේ කියනවා නිර්වාණ නිවන් ඔබ වහන්සේ විඳින නිවන් සැප නිරපේක්ෂකයිලු වින්දනීයයි. මං එතකොට මේ මෝඩයට කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා. ඒ මොකක්ද ඒකි? ඒ මොකක්ද ඒකි? කවුරුහරි කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා මේ තාක් අපි මේ භෞතික ලෝකේ සැප කියන එක දැක්කේ සාපේක්ෂකව. නමුත් ඔබ වහන්සේ මීට පැය ගානකට කලින් දේශනා කළා වහන්සේ නිවන් සැප විඳිනවා, ඒ නිවන් සැප නිරපේක්ෂකයි කියලා. නිරපේක්ෂක වින්දනයක් කියලා. ඉතින් මම අහන්නේ ඒ නිරපේක්ෂක වින්දනේ මම කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට මා යාට කියනවා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි කියලා. ඒ කිව්වෙ මොකද්ද? එයා ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක් ඇරෙන්න ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ මාර්ගයේ වඩලා අවසන් වෙච්ච උතුමෙක් ඇරෙන්න වෙන කිසි කෙනෙක්ගේ සැප දන්නේ නැහැ. කිව්වට වැඩක් නැහැ. නිරපේක්ෂක වූද වින්දනීය වූවක් මා භෞතික ලෝකයට පැමිණ කතා කරන්නේ කෙසේද? මක් නිසාද? භෞතික ලෝකයේ සියල්ලම සාපේක්ෂකයි වින්දනීයවර නිසා. සාපේක්ෂක වින්දනීය වූ භෞතික ලෝකයේ තුල නිරපේක්ෂක වින්දනයක් ගැන මම කතා කරන්නේ කෙසේද? මට වචන කිසිවෙක් සාදා නැත. මට ඒ සඳහා කිසිවෙක් වචන හදා සකස් කර නැත. වචන නැහැ කියන්නේ කිය. ඒක මොකද්ද කියලා අහපු ගමන් ඕනම උගතෙකුට ඥානවන්තයෙකුට ප්‍රඥාවන්තයෙකුට කියන්න දෙන එකම උත්තරේ මොකද්ද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. ඒ දහම ප්‍රත්‍යක්ෂ කරගත්ත උත්තමයෝ, ඒ සැප ප්‍රත්‍යක්ෂ කරගත්ත ආර්යයන් වහන්සේලා විඳින සැපයක් ඒක. ඒක මේ ලෝකයේ ඇති සියලු සැප අභිභවනය කරනවා. ඒක මේ ලෝකයේ ඇති කම් සැප අභිභවනය කරන එකක්. ඒ නිවන් සැප විඳින උතුමා කිසිම දවසක ලෝකේ පංචකාමයේ පස්සේ නැවත ආයේ හඹාගෙන ගමන් කරන්නේ නැහැ. ඒවා සියල්ල එයා අත්හරිනවා. මිනිස්සේ පරණ වෙච්ච පාන් කකා ඉන්නව හැමදාම. ඒ මිනිස්සේ එක දවසක් පරණ පාන් කාලා ඇල් වතුර බොනවා. ඊළඟ දවසේ ඇල් වතුර බීලා පරණ පාන් කනවා. ඊළඟ දවසේ පරණ පාන් කාලා කහට බොනවා. ඊළඟ දවසේ කහට බීලා පරණ පාන් කනවා. ආයේ ඇල් වතුර බීලා පරණ පාන් කනවා. පරණ පාන් කාලා ඇල් වතුර බොනවා. කහට බීලා පාන් කනවා. පාන් කාලා කහට බොනවා. ඔහොම 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 කරගෙන අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා. දවසකේ මිනිස්සයාට කිරිතේ එකක් හදලා සීනි බනිස්සෙහිකුත් එක්ක දෙනවා. දැන් මොකද මේ නැහැ කියන්නේ? මේක රහ. දැන් අහනු හරි, දැන් ඕක රහයිනේ. දැන් ඔහේ අර පරණ පාන් කාලා ඇල්ලතුරු බිව්වනේ කහටයි මාරු කර කර බිබී හිටියානේ. දැන් ඒක දෝකද රහ? මේක රහයි. මේක රහ කොච්චරද? මේ අරකට සාපේක්ෂව මට කියන්න බෑනේ. ඉතින් ඒ වගේ තමයි ඒකත්. කවුරු හරි කෙනෙකුට කියන්න පුළුවන් එකම එක දේ විතරයි, නිරපේක්ෂ වූ වින්දනයක් විඳින බව විතරයි කියන්න පුළුවන්. ඊට වඩා ඒ නිවන් සැප ගැන විග්‍රහ කරන්න බෑ. ඊට පස්සේ මොනතරම් දැන් කෙනෙක් මාත් එක්ක වාද කරන්නේනෝ, එයා වාදෙට එන්නේ මොකද්ද? නිරපේක්ෂයි වින්දනීයයි කියන එක වැරදි කියනවා. මම එතකොට එයාට කියන දේ එකම උත්තරේ මොකද්ද? පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහි. එතකොට එයා තව තර්කයක් ගේන. එතකොට මම කියන්නේ මොකද්ද? පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහි. ඊට පස්සේ තව තර්කයක් ගේන. එතකොට මම කියන්නේ මොකද්ද? පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහි. එතකොට තව තර්කයක් ගේන. එතකොට මම කියන්නේ මොකද්ද? පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහි. ඊට වඩා කියන්න බෑ. මම විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච මේ මාර්ගය අවබෝධ කරගත්ත සියලු උත්තමයන් වහන්සේලා, සියලු ආර්යයන් වහන්සේලා කිව්වෙත් මොකද්ද? පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහි කිව්වා. කියලා නිශ්ශබ්ද වුණා. නිශ්ශබ්ද වෙලා කිව්වා, අපි ඒක හොයාගත්තා. බලාට කැමති දෙයක් අපිට කරපල්ලා. ගහන්න කැමති නම් ගහපල්ලා. මරන්න කැමති නම් මරපල්ලා. වඳින්න කැමති නම් වැඳපල්ලා. එච්චරයි. ඊට වඩා එකක් කිව්වේ නැහැ. කියලා නිශ්ශබ්ද වුණා. ඇයි ඒ නිශ්ශබ්ද වුණේ? ලෝකේ පරම සත්‍ය හොයලා ඉවර වුණාම සියලු මුනිවරු නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වෙලා ඒ මුනිවරු අවස්ථාව දෙනවා ලෝකයට තමුන්ට කැමති දෙයක් කැමති කෙනෙකුට කරන්න කියලා. එයා මුනිවරෙක්. එයා ඒ සත්‍ය සොයාගෙන අවසන් කරපු කෙනෙක්. කෙනෙක් සත්‍ය සොයාගෙන අවසන් වුණාම එයාට හොයන්න දෙයක් නැහැ. එයාට ජීවත් වෙන්න අවශ්‍යතාවයකුත් එහෙම එකකුත් තේරෙන්නේ නැහැ. මිනිසුන්ට ජීවත් වෙන්න ආශාව තියෙන බලාපොරොත්තු තියෙනකම්, අනාගතයක් පේනකම්, ඒ සියල්ල අවසන් කළා කෙනෙක් නිවන් සැප විඳින්න පටන් ගත්තයින් පස්සේ එයාට කැමති දෙයක් කැමති කෙනෙකුට කරන්න පුළුවන්.
ඒක ඒගොල්ලන්ගේ රුචිකත්වය. ඒ රුචිකත්වයට කිසි විටක බාධාවක් කරන්නේ නැහැ උතුමෝ. ඒක තමයි ඒගොල්ලන්ගේ අවබෝධඥානය. මං කියන්නේ නිවන්සප විඳින්න එන්න කියලා මාත් එක්ක. ඒ නිවන්සප හරි අමුතු එකක්. නිරපේක්ෂක වූ වින්දනයක්. හැබැයි ඒකට අවසර දෙන්නේ ඔබ කුඩා ලදරුවෙක් වුණයින් පස්සේ. කුඩා ලදරුවෙක් වෙන්න ඉස්සෙල්ලා. වෙලා මේ ලෝකයේ වෙනස් විදිහට දකින්න පටන් ගන්න. කුඩා ලදරුවෙක් වෙන්න අවසර දෙන්නේ මා කියපු මාර්ගයේ යන අයට පමණයි. වෙන කිසි කෙනෙකුට ඒකට අවසර දෙන්නේ නැහැ. සබදාහම. සබදාහම සාපෙන් අයින් වෙන්න. මේ ලෝකයේ තුල සබදාහම තුල ඇති సౌందර්ය විඳින්න. ධම්මපදයේ තියෙන රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගහ රමෙස්සන්ති නතේකාම ගවේසිනෝ. වනන්තරේ හරිම සුන්දරයි. මේ රහතෙක් කියන කතාවක්. ඒ සුන්දරත්වය තේරෙන්නේ නැහැ කාමාතුරේකට. ඒ සුන්දර වනන්තරේ රමණය කරනවා ඇවිල්ලා කාමයන් සංසිඳවපු රහත් උතුමෝ. මා ඔබට කියු දෙය තේරුණාද? කාමයේ සංසිඳවපු රහත් උතුමෝ අර සුන්දර වනන්තරයට ඇවිල්ලා වනන්තරේ රමණය කොන්නෝ වීතරාගා රමෙස්සන්ති. රමණය කරනවා කියන්නේ මොකද්ද? සංවාසය දෙනවා. මොකද සංවාසය දෙන්නේ? කවුද සංවාසය දෙන්නේ? වීතරාගා රමෙස්සන්ති. වීතරාගී රහත් උතුමෝ සංවාසය දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ নিরপেক্ষ විඳිනේ මොනව කොන්නවද? ඒගොල්ලෝ විඳිනවා මේක. ඒක තමයි ඒගොල්ලන්ගේ විඳීම. හැබැයි ඒක අර පංච කාමයන්ගෙන් කාමාතුර වෙච්ච මෝඩයන්ට ඒ සැපත තේරෙන්නේ නැහැ. ඒ සැපත තේරෙන්නේ ඥානවන්ත වෙච්ච සියල්ල අත්හැර දාපු මුනිවරුන්ට විතරයි. භාග්‍යවන්තයන්ට විතරයි. භාග්‍යවන්තයන්ට විතරයි. භාග්‍යවන්තයන්ට පමණයි. වරප්‍රසාද ලැබුවන්ට පමණයි. මා ඔබට කියන්නේ භාග්‍යවන්තයෙක් වෙන්න, වරප්‍රසාද ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. ඒ සඳහා සියල්ල අත්හැර දවන්න, කුඩා ලදරුවෙක් මෙන් වන්න, নিরপেক্ষක වූ නිවන් සැප විඳීම සඳහා සූදානම් වන්න. මෙතෙක් කල් අපි සාදු කිව්වා, ප්‍රාර්ථනා කළා, වෙන්නේ කියලා හිතුවා. හැබැයි මම ඔන්නද වෙන විදිය කිව්වා.